හතලිස් හතර විමසිට 40ක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට වස්තුවක් ප්‍රක්ෂේපණය කරන ලදී. ඇත්තට මේක රීදි දෙකක් කියවෙනවා. ඇත්තට මේ 40 ඉස්සෙල්ලා අංශක් ඊට තත්පර දෙකකට පෙර එම ලක්ෂ්‍යයේ සිටම 30ක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. අපි ඇත්තටම මේ මුලින් ප්‍රක්ෂේපණය කරපු එක නංගනේ ඒගොල්ලෝ පස්සේ විස්තර කියන්නේ. සමහර දේවල් එහෙමනේ මුලින් වෙච්ච දේවල් අපි දැනගන්නේ පස්සේ. ඒතර මේ කියන සිද්ධි අපි දැනගන්නේ පස්සේ. හැබැයි 30කින් 20 කරන ඒ කියන අංශෝ තමයි මුලින්ම ප්‍රක්ෂේපණය කළා තියෙන්නේ. ඊට තත්පර දෙකකට පස්සේ තමයි මේ B කියන අංශෝ ප්‍රක්ෂේපණය කරන්නේ 40. ඒතර මේක පටලව ගන්න නැතුව අපි නිදහස් ගන්න ඕනේ. ඒතර ඇත්තම කාලේ මයින්ඩ ගන්න ඕනේ. අපි සාමාන්‍ය ඍණ කාලය ලකුණු කරන්නේ නැති නිසා ඍණ කාලයක් ලකුණු කරන්නේ නැහැ අදිටි කියලා අපි T බිංදුව වෙන්න ඕනේ ඒකේ කාලෙ. ඊට තත්පර දෙකකට පස්සේ තමයි B ප්‍රක්ෂේපණය කරන්නේ. ඒතර පෙර කියලා අපි ඍණ සාමාන්‍ය දාන්නේ නැහැ. මොකද කාලෙ ඍණ වීම ගණන් ගන්න නැති නිසා. තත් 30ක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය වන වස්තුව සමග ඒ ගැටීමට ගතවන කාලය ගැටීම ගතවන කාලය ගැටෙන විට ඒ වායි ප්‍රවේග සහ ගැටෙන ස්ථාන වීතිම සොයන්නේ කියනවා. ඒකට මොකෝ වෙන්නේ මුලින්ම ගියේ එක්කෙනා සමහර ගිහිල්ලා එනකොට එන්න පුළුවන් දෙන්න හැප්පෙනවා. අපි ඇත්තටම දන්නේ නැහැ කොහොම වුණත් කවන්නේ. අපි එක්සෝස් එකදී මේ දෙන්න හැප්පෙනවා කියලා හිතමුකෝ. එතකොට අපි ඒකේ කාලේ කැපිටල් T කියලා ගත්තොත් B ට තප්පර දෙකකට පස්සේ යන්නේ T ඍණ දෙකයි. ඔයගලන්ට ඕන නම් B ගේ කාලේ T කියලා නම් ඒකේ කාලේ T ඍණ T ධන දෙකයි කියලා ගන්න පුළුවන්. වරදක් මොනේ එහෙම කරත්. ප්‍රයෝග ගැටෙන විට ස්ථානයේ PD මහා කාලය අහනවා. අපිට ඕන නම් B ගේ කාලේ T කියලා නම් ඒකේ කාලේ T ධන දෙකයි කියලා ගන්න පුළුවන්. මොකද එයා තප්පර දෙකක් වෙනස් වෙන නිසා. කැමති දැක්කද? මම ඔන්න ගත්ත විදිහ සම්ප්‍රදායික විදිහම ගත්තා. එහෙනම් මුලින් ප්‍රක්ෂේපණය කරපු අංශ ලියනවා. S සමාන UT ධන භාගයේ T වර්ගය. S කියන්නේ ක්‍රම උසකදී වෙන්නේ U කියන ආරම්භ වේගයේ 30යි කාලේ කැපිටල් T ධන භාගයයි පුරුතත්ව නිහල ධන තරින 10යි T වර්ගය. ඒතර වෙනවා X සමානයි 30යි T ඍණ 5යි T වර්ගය. අංක 1. අපි B කියන අංශ ඊට තප්පර දෙකකට පස්සේ ප්‍රක්ෂේපණය කරපුවත් මේ සූත්‍රයමයි දාන්නේ. S කියන්නේ X1 U කියන්නේ 40යි හැබැයි කාලය T ඍණ 2. ධන භාගයයි පුරුතත්ව ඍණ 10යි T ඍණ 2 වර්ගය. ඔක වර්ගයේ දැන් සුළු කරමු x සමානයි 40i t ඍණ 80 මෙතනින් යන ඍණ 5i t වර්ගයේ ඍණ 4i t ධන 4 හරිනේ t ඍණ 2 වර්ගයේ පළමුව කියන වර්ගයේ දෙන්නේ මොකද දෙගුණි අන්තිමේ නේ වර්ගය. අපි සුළු කරමු x ටම යගේ අදිශ කරනවා 30i t ඍණ 5i t වර්ගයේ. මොකද කරේ මේ x ටම යගේ අදිශ කරා. දකුණු පැත්තේ ලියනවා 40i t ඍණ 80 ඍණ 5i t වර්ගයේ. එතකොට ඍණ ඍණෙන් අඩු කරාම ධන 20i t ඍණ 20ක් එනවා. මොන විදිහට එනවා? එතකොට 5i t වර්ගයට 5i t වර්ගය කැපිලා යනවා. දැන් අපි එක જાතියකට සුළු කරමු. මෙතනින් එනවා 30i t. මෙතන 40i t, මෙතන 20i t සුළු කරාම අපිට 60i t එනවා. ඍණ 80i ඍණ 20i සුළු කරාම ඍණ 100ක් එනවා. ඍණ 100 දකුණට ගමු, වමට ගමු. එතකොට ධන 100 වෙනවා. මෙතනින් එනවා 30ක් t කියලා. t වලගේ පිළිවෙල 3යි 3 දශම 3ක් වෙනවා පළමු අංශය. එහෙනම් නැත්නම් ඒ අංශය ප්‍රක්ෂේපණය කළා. ඉතින් අපි කාලය ලිව්වොත් A ගේ කාලය තත්පර 3 දශම 3යි 3. B හෙවත් දෙවෙනි ඊට විශ් කරපු අංශවත් එක්ක කතා කරොත් 1 දශම 3යි 3. එතකොට අපි දන්නේ ඒගොල්ලෝ මොකද්ද කාලය කියලා අදහස් කරන්නේ කියලා. B ප්‍රක්ෂේපණය කරේ නම් 1 දශම 2යි 3යි A ප්‍රක්ෂේපණය කළා. ඒ කියන්නේ මුලින්ම අංශය 3 දශම 3යි 3යි. අපෙන් අහන ඊළඟට මොනවද ප්‍රවේගද? ගැටෙනටි ඒ වයි ප්‍රවේග සහ ගැටීම ස්ථානයේ පීඩීම සොයන්නේ කියලා. උස වලීමක මොලීම. එන x ට ගන්නවා අංක 1 සමීකරණය. අපිට x සමානයි අපිට ආයේ මොකද්ද? 40 x සමානයි 30i t ඍණ 5i t වර්ගය. ආදිශ කරමු. 30i t කියන්නේ ඒක අපි 3 එහෙම නැත්නම් 10 බෙදීම 3 වල 3 ඍණ 5 වැඩි කිරීම 10 බෙදීම 3 වර්ගය. අපු සුළු කරනවා අපිට උස එනවා. මේක මම සුළු කරලා ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් නෝ 100 ඍණ 5 වැඩි කිරීම 3.33 3 වර්ගය. ඒතරේ නෝ 44.45 45 මීටර්. එහෙනම් අන්න පොළවේ ඉඳන් මීටර් 44.45 කින් තමයි ගැටෙන්නේ. ඒක ප්‍රවේගයක් අපෙන් අහනවා. ඒතර ඒ හා B ගේ ප්‍රවේග වෙනකොට පරිච්ඡේදය වෙමු. A ට දානවා. ඒ කියන්නේ මුලින්ම අංශුවට ඉහළ දානවා. V සමානයි U ධන AT. එතකොට v කියන්නේ යාගේ අවසාන ප්‍රවේගය va u කියන්නේ යා 30කින් ප්‍රක්ෂේපණය කරන්නේ. එතකොට ගුරුත්වාකර්ෂණ ඍණ 10 t ට ගන්නේ 3.3. එයා ප්‍රක්ෂේපණය කරන 3.3. එතකොට මෙතන 33යි. එතකොට ඍණ 3.33 3ක් වෙනවා m ස්ප්‍රින් එක. එතකොට අපි va කියන්නේ පහළට ප්‍රවේගයක් ඉස්සර මෙහෙනම් පල්ලෙහාට හැටෙන්නේ 3.33 3යි m ස්ප්‍රින් එක. b කියන අංශුවට යයි කාලය වෙන්නේ කාලෙද
එකයි ඉස්ම තුනයි තුනයි මතකද? එකයි ඉස්ම තුනයි තුනයි යාට ඉහළ දානවා මේ සමාන යුදනේටි මේ සමාන යුදනේටි මේ කියන්නේ නේද VB අපි ප්‍රවේගයේ යෝගෙන් 40යි කියලා දාන්න සරින 10යි T කියන්නේ එකයි ඉස්ම තුනයි තුනයි එතකොට එනවා 13 ඉස්ම තුනක් ඒ කියන්නේ 26.6 7ක් වෙනවා ඉහළට වේගෙ. අනේ A B ගේ ප්‍රවේගය. අනේ ගල් සම්පූර්ණ ඉවරයි.